Santa tiene de quiero a mucha mayo. Tenga de mama que pata de history. Mame? ඉන්නවනේ ඉන්නවා ඉන්නවා පුතේ මාමා ඔය නිරෝධායන ඇඳිරි නීතිය හින්දාද එහෙම නැත්නම් මරණ තර්ජන හින්දාද ආවේ නැත්තේ මොකද පුතේ එයා සබුගන්ත කතා මොකද කිව්වේ නෑ නිරෝධායන ඇඳිරි නීතිය දාලා හින්දාද ආවේ නැත්තේ එහෙම නැත්නම් මරණ තර්ජන තියෙන හින්දාද ආවේ නැත්තේ මට තේරෙන්නේ මොකද මේ මරණ තර්ජන කතාව කියලා නෑ මාමේ කවුද කාටද මරණ තර්ජන නබලා අම්මෝ මරණ තර්ජන ධාර මේ වන්දනාගාරේ දොස්තර මහත්තයාට රිෂාඩ් මහත්තයාගේ මරණ තර්ජන තියෙනවා කියලා මේ අද පත්‍රවලක් දාලා තියෙන්නේ ඔය බලන්න නේ අප්පච්චි පුතේ මේ ගමලා තියෙන පොල් දෙගියක් උඩ නියෝගය ඒකනේ ඒකනේ ආ මේ වන්දනාම කියලා කියන්නේ කො බලන්න මට ඇහෙන්න නේ මෙහෙම කියලා තියෙනවලු මාමේ තමුසෙව වෙන ලෝකයකට අරින්නත් පුළුවන් පැයක් ඇතුළත මාරු කරන්නත් පුළුවන් කියලා කිව්වලුනේ ඒ කියන්නේ මේ රිෂාඩ් මහත්තයා කියලා කියන්නේ දොස්තර මහත්තයා ඕනේ අප්පද බොල පුතේ ඕන බලමු දැන් විපස්සේ ඉඳලා ඔය ඈ එතකොට උටේ බලේ දැන් ගින්දා හීන වෙලා නෝ එතකොට බලේ හිටිය කොහොම කොටයිද ඒකනේ ඈ පුතේ ඉතින් මේ මානුෂ ජීවිතයක්කට ඔහොම කරන්න පුළුවන් නම් අර වනාන්තර විනාශ ගැන ඉතිං ආය හන්ට දෙන්නේ නෑ නේද ඈ මෙයා කිව්වයි කියලා කියනවා මම මෙහෙම කතා වුත් දොස්තර මහත්තයර වැඩි දඟලුවොත් එළිය පාරේ යනකොට තමුසේ කාර් එකයි අළු වෙලා තියෙයි කියලා කිව්වලු අප්පට බොල පුතේ හරි ඕන ඕ පුතේ කොහොමද කතන් දෙදි නේද ඈ කට බොරු පියවත් ජීව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔක තමයි පුතේ අර බැලුම් බෝලේ පුතේ රබර් බෝලේ පුතේ වතුර ආශ්‍රේ කොහොම කියලා තියන් තිබ්බත් ඒක තියෙනවද නෑනේ පිට කොල්ල තියන්න පුළුවන් වතුර ඇතුලේ බෑ ඒක බුක් ගාලා උදේට වනුව ඈ ඕනේ පුතේ වැඩ තාමකද කියලා කිව්වා මම කියලා දිනවා මේ ගෑනිට මිනිහයි ළමයින්ට තාත්තයි නැති වෙන්නත් ඉඩකට තියෙනවා කියලා කියලානේ නරක නෑ කතාව දැන් කවුද පුතේ ඔය දොස්තර මහත්තයා මේ අර මේ කවුද මේ වන්දනාගා ඔව් 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 चोदनावाकोटा දැන් කිව්වේ නංගන් ඇතුවන උටින් දැන් මේ පොලිසිය පැමිණි ගමලා තින්නේ දොස්තර මහත්තයා ඈ මේ ඕන්න පුතේ මහජන ඡන්දෙන් තේරි පත් වෙන මහජන නියෝජිතයන්නේ හැටි තාරා දිදම ඈ වාස්පස්සේ හිටියත් විපස්සේ හිටියත් පුතේ අර කතාවක් තියෙනවා නෝ පුතේ උගේ ගතිය ඌ නාසි මරුවත් නේද ඈ ඒකනේ මුකේ කැලේ මාරුණාට කොටියගේ පුලි මාරු වෙන්නේ නැහැ නේද? ඔව්. මේ හැමෝම හැබැයි එකම විදිහට හැමෝම වණින්න හොඳ නැහැ මාමේ 225 ය. ඔව් එහෙම බෑ පුතේ. ඉතින් ඒක ඒක කොටනක් එහෙම නෝනේ. ඔව් ඔව්. බලන්නකෝ මේ අපේ මේ පරිසර ඇමතුම මහින්දමරවිර මහත්තයා. එතුමා මොකද කරන්නේ? එතුමා මේ മന്ത്രി වැටුප පරිත්‍යාග කරන්න ලෑස්තියි දැන්. මොකද පුතේ? മന്ത്രി වැටුප? ඔව් ඔව්. ඒක පරිත්‍යාග කරන්න ලෑස්තියි කොවිඩ් අරමුදලට. मंत्री පරිත්‍යාග කරනවා කියලා මේ විදිහට ඉදින් ප්‍රසිද්ධිය කිව්වන් පස්සේ පරිත්‍යාග කරනවා නෝ එතුමා ඈ ඉතින් අන්න පුතේ වැඩ මේ තාමකද කියන්නේ මම මේ කියන විදිහට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමම මේ මාසේ මන්ත්‍රී වැඩුව පරිත්‍යාග කරනවා වගේ උන් කට්ටියම කතා වෙලා පුතේ එහෙම එකක් තියෙනවා වගේ मंत्री वर प्रसाद परित्यागेट सूदानम वाहन
දැන් සමහර විට පුතේ මේ ලෙඩු යන්නේන්ටවත් වාහන නැති හිඟ වෙන කාලේ ඇත්තටම පුතේ ওই විදිහට අමාත්‍යාංශ වල තියෙන වාහන දෙක දෙක දින්න මුන්නක් පුතේ අතිවිත්තේ කුත්තේ නේද මේ මේ එතුමා කියනවා ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන සියලුම මන්ත්‍රීවරුන් ඒක කරන්න ඕනි කියලා අපි 75 දෙන්නම් ඈ කොන ජනතාව 50 දෙන්න බඩු ගෙවන්න පඩියක් දෙන්න එතුමා කිව්වා ඇති අනේ අපට්ටියෝට ඕන ආදර්ශයේ වෙතුමගින් අපි අමතුවිට මහත්තයාගේ ප්‍රසන්න මහත්තයාට පෙන්නලා දෙන්න නේ පුතේ පත්‍රය යන්න ගොයින් හිට මොන වැඩ කරන්න හැටි කියලා නේද හරි හරි මේ මාව ඈ මේ මේ පණිවිඩ කාර්යයට වෙඩි තියලා කියන්නේ මොකක්ද පුතේ පණිවිඩ කරුට වෙඩි තියලාලුනේ කොහෙද මොන පණිවිඩයක් යන්නේ කී කෙනාටද පුතේ අප්පච්චි මහපරාදියක් නෝයේද පුතේ පණිවිඩ කියන්නේ මේ මානුෂයාට වෙඩි තියනවා කියන්නේ බානුකෝ මේක කියන්නේ මේ රංජිත් කීර්ති දෙන්න කොල් මහත්තයා අර ආනන්ද පාලිත මහත්තයා මේ 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 තෙල් ගැන කියන්නේ ගියේ මට දැනන පුතා කියපු කතාව තේරුනේ පුතා කියන්නේ අර උත්තිය සමිති මෙතුමා කියන තව මේ වගේ වැඩ වලින් මේ ඉන්ද නාරුබුදිය විසඳෙන්නේ නැහැ කියලාත් කියනවා. හැබැයි ඒකත් හැබැයි පුතේ අර මේ කැලේ ඉන්න මෝ වෙන පාළු කරාට ගෙදර ඉන්න මෝහම තියෙන මෝහමට තඩි බාලා ඉතින් මුරක් නෙවෙදින් නැහැ නෝ. මේ යතරදී අපි විපක්ෂ නායකතුමා තඩි තුමහත්ය. ඔව් එතුමා කියනවා මේ මේ ආණ්ඩුව පරිගැනීම ආරම්භ කළා තියෙන්නේ කියලා. ආන්න පුතේ දැනුම් තේරුම් ඇති ඇත්තෝ මොකද අර කතාවක් තියෙනවා ගුණා හැරෙනකොට කියන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා පොල්පැලේ කන්ටද නැද්ද කියලා ඉතින් අර දැනුමක් තේරුමක් තියෙනවා නෝ ඒකත් කීයට ඔය පටන් ගන්නේ කියන්නේ මොකද්ද කියලා මොකද ඉතින් මේ කඩියත් අහන්න ඒ කියනෝ මේ මේ මා ආනන්ද පාලිත මහත්තයා අතරංගුවට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නවලු විරෝධය පළ කරනවා කියලා කියලා තියෙනවා එතුමා ආණ්ඩුව පත්වෙච්ච දායිඳන් මේ දක්වා කළ අසත්‍ය ප්‍රකාශ ගැන ආපසු හැරි විමර්ශනයක් කරනවා නම් ආණ්ඩුවේ 90%කට වඩා මේ වෙනකොට ඉන්න ඕනේ අත්අඩංගුවෙලු එහෙම නනම් පුතේ ඉතින් මහජන නියෝදි දෝ කියලා අපිට පත් කරගන්න කෙනෙක් නැතු වෙනවා නෝ ඈ සීතනුවකට වඩා නුවේ පුතේ ඔය සියලු දෙනා වින්තරන් යත්තටගුවේ අත්තටගුවේ විතර නේ පුතේ අච්චු කරලා ඉන්ටෝ දැන්නේ අන්නේ ඒකයි මං කියන්නේ එව්වා කවදාවත් සිද්ධ වෙන්නේ නැති දේවල් පුතේ ඒවා ඉතින් සිද්ධ වෙන්නේ නැති දේවල් ගැන ඉතින් අපි හිතලා දුක් වෙන එකේ හේතුවක් නැහැ පුතේ මේ පුතේ ඔව් මේ සංචාරණ සීමා පනවලා තියෙන එකේ කොහොමද ආවේ කියලා මටත් මරණ තත්දිනවා ධමයි කවුරු හරි කැලේ පාර්කින් වත් යන්නේ අම්මා හරි හරි පරිස්සමෙන් ඉන්න මාමේ හොඳා හොඳා පුතේ तेल कंद मामा के पात्र रे विस्तरे यो नवा कवा डाकिया वे नवा होंडे